Yalu malu ekatuela, kompitu kai, kale kole masanwela, kole iranei, ale tole panabuayat, bathroom koi, watamagiak gedara enna paramata kwe, aturu mitru yatin, hatru muhatwane, sihina birunu petagame, aturu soyane, aturu mitru yatin, hatru muhatwane, sihina birunu petagame, aturu soyane. අරුගේ සංගීතය මරුණාට ඔහුගේ ඉතිහාසයේ පට්ට අවුල්. දැන් ඒකෙල්ල ෆෝන් එක අන්ලොක් කරගත්තොත් ඔක ඇතුලේ තියෙන ඔක්කොම දේවල් එළි වෙනවා. පැහැදිලි පැහැදිලි. දැන් මොනවද එළි වෙන්නේ? යකෝ මූ ඒ කාලේ නටපු නැටුම්. හරි 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 පැහැදිලි. දැන් ඒ කාලේ දැන් මයි මොනවද නටපු නැටුම් කියලා. පැහැදිලි. උඩරට පහතරට සබරගමු නැටුම් තුනම නැටුවා. හරිනේ. පොඩක් පැත්තකට වෙලා ඉන්නවද කල්පනා කරන් දීලා. ඔය මාතුරු මොනතරම් දේවල් කල්පනා කළත් මොනතරම් ප්‍රශස්ත මට්ටමේ උත්තර හොයාගත්තත් ඔය මාතෘන්ට මුකුත් කරන්න බෑ මොනවා හරි කරනවා නම් ඔය මාතෘ මේ ගිල්බර්ට් බෲස්ගේ විශේෂඥ උපදෙස් ලබා ගන්න ඕනේ එක්ස්කියුස් මී යස් මිස්ටර් අන්න අන්න මතකද උඹලට ඒ කාලේ මමයි උඹලට මිස්ටර් කිව්වේ දැන් උඹලා මට මිස්ටර් කියනවා කියපො නෑ නෑ මං අහන්නේ දැන් අපිට හොයා ගන්න බැරි දේ කොහොමද ඔයා හොයා ගන්න ඇයි බං උඹලා තුන් දෙනාම මැරිලානේ ඒක තවසෙත් මැරිලානේ මුලදී අපි හතර දෙනාම එක මට්ටමේ තමයි ඉන්නේ. ඒක සමාන මට්ටමේ ඉන්නේ. හැබැයි මතක තියාගනි මම මැරුනේ උඹලට වඩා අවුරුදු 4කට කලින්. උඹලා ඒක දන්නවනේ උඹලයි මම මැරුවේ. හරි හරි දැන් ඔය බැනේ බණේ කලින් කිව්වනේ. ඒකට විසඳුමක් අපේ හෙර දුන්නනේ. එහෙම නෙමෙයි. දැන් අපේ මේ මෙයාගේ ප්‍රශ්නේ විසඳන්න උපදෙස් දෙන්නකෝ. එයාගේ ප්‍රශ්නේ. ඔක්ක මේක උඹට දාලා දෙන්නකෝ මොකක් හරි දාන්නේ කොහොමද? ඔක් විසඳුමක් නේ. ඔක් බලන්න. පිට අමු සද්දයක් ආවා සර් මාධ්‍යවල අදහස් දක්වන එක ප්‍රශ්නයක් නැහැ නේ.
මේක මගේ පෞද්ගලික කාරණයක් කන්නකල ඉඩ දෙන්න එතකොට විරාජ් කියන්නේ මාෂිය පෙම්වතාද නැත්නම් වෙන වෙනම සම්බන්ධයක්ද එයා මගේ හොඳම යාළුවේ කන්නකල ඉඩ දෙන්න සමාජවාදලගෙන මාෂිය ඒ තුන්දෙනෙක් වෙන ගමනක් ගියේ කියලා කියපු අයගෙන්ම ගිහින් අහගන්න කැමතියි ඒ කියන්නේ මේ කතාවේ බොරුවක් නෙවි කරුණාකරලා මාධ්‍යවේදී මේ නූන්ලා මහත්තර ටික හොඳට අහගන්න ඔයාලා මේ විදිහට පන්න පන්න මස් කරන්න ගෑණියෙක්ගේ ජීවිතේ මාධ්‍යවේදී කියලා ලේබලයක් අහගෙන ඇවිල්ලා ගෑණියෙක්ගේ ආත්මය මස් කරලා ඒක ඇතුලේ තියෙන කුණුට කැලියට දාන එක වීරකමක් කියලා හිතනවා. තිරිසම් වැඩ මතක තියාගන්න. ආව විශ්වාස කරන්න මම මොකටද මේ ළමගේ බෑග් හොරකම් කරන්නේ ඒකනේ මාත් කියන්නේ මේක තමයි ඔය අපිත් කියන්නේ මොකටද එහෙම කරේ එහෙම කරන්න මට උවමනාවක් නෑ මම චෑවල් කෙනෙක් මට ලොකු ගාමර තුනක් තියෙනවා එහෙන් දෙක මං හදන්නේ බෑග් ඉතින් මට මොනවටද මේ ළමයාගේ බෑග් අපිට නම් තේරෙන්නේ නැණගේ මු මොනවද කියන්නේ කියලා නංගි කරුණා කරලා බලලා කියන්න ඔ මූට මොකද්ද කරන්න ඕනේ කියලා අපි ඒක කරන්න මට ඕනේ මගේ බෑග් එක අනේ දරුවෝ මං දන්නේ නැහැ මං එහෙම කළේ ඇයි කියලා බෑග් එක ඇතුළට තිබුණ වටිනාකම කියන්නේ මම ඒවට සල්ලි දෙන්න මට සල්ලි නෙවෙයි වැදගත් එහෙම කියන්න එපා නංගි මට ඒක ඇතුළේ තිබ්බ සල්ලි නෙවෙයි වැදගත් මගේ ෆෝන් එක තිබ්බා ඒකේ මට ඒකයි වටින්නේ සල්ලි එපා කියන්න එපා නංගි ඒක ඇතුළේ කීයක් තිබ්බද කියන්නකෝ මං කිව්වේ මගේ කෙල්ල සල්ලි ගන්න නැහැ කියලා. සල්ලි ගන්නවා. බය වෙන්න එපා. සල්ලි ගන්නවා. උඹට පිස්සුද? එයාට සල්ලි වලින් වැඩක් නැහැ. එයාට ඕනේ කොමාරි ෆෝන් එක හොයාගන්න. ෆෝන් එක හොයාගත්තත් දැන් ඒකෙන් වැඩක් නැහනේ. ඒක දැන් වතුරේනේ. ඔන්න මගෙන් කෙරෙන්න ඕන දේ මං කරලා දීලායි තියෙන්නේ. බෝනස් එකකට තව සල්ලිත් ලැබෙනවා. උඹ කොහොම කිව්වත් ඒ කෙල්ල සල්ලි ගන්න නැහැ. සල්ලි ගන්නවා උඹ ගිහිල්ලා බලපන්කෝ පලයන් ඔබේ ස්වාමි පුරුෂයා නිතරම දකින්න ස්වාමි පුරුෂයා ජොඩනක තියෙන්නේ. මේ දරුව නිතරම දකින්න. ඇයි සුදු? මොකද වෙලා තියෙන්නේ? ඒ වගේම ඔබේ අර ත්‍රිවිල් පාක් එකේ ඉන්න උන් ටිකයි බෝක්කු ගානේ රස්තිය අද වෙන උන් ටිකයි එකතුල මට කතා හදනවා. මාෂි පුංචි අම්මා සනීපෙන් ද ඉන්නේ. මැරෙනා නම් මැරෙන්න ඕනේ වගේ සැප විඳිලා කියලා. අනේ ඇත්තට තව ඉස්සරහට අපිට උවිත වැඩි කතන්දර අහන්න වෙයි. අනේ ඇත්තට තාත්ත කෙනෙක් විදිහට ජීවත් වෙලා තියෙන ගෑනු දරුවෝ ඉන්න තාත්ත කෙනෙක් විදිහට නෙවෙයි. මොන කර්මයක් දම්මි මේ? කිව්වා සර් කිව්වා. උන් තාම ලොකු මහත්තයා වට කරන්නේ ඉන්නේ සර්.
තමුසෝ ඔය මිනිස්සුන්ට කියනවා මාව උතන්ට ගෙන්න ගන්න නැතුව අපි තාත්තව අතාරින්න කියලා. මං කටගෙන ගන් කිව්වා සර්. මේ ඉන්නේ පොලිසිය ලොකු මහත්තයගේ තාත්තා කියලා. කොහෙද? උන් අහන්නේ නැහනේ. හරි හරි. තමුසෝ ඉන්නවා. මං උතන්ට සාජන් කෙනෙක් කියවන්නම්. මේ මේක නෙමේ. දැන් මොකද අර කෙල්ල කියන්නේ? කෙල්ල නම් වැඩි දෙයක් කියන්නේ නැහැ සර්. මේ වටේ ඉන්න අයන්ට අමාරුව තියෙන්නේ. හරි. තමුසෝ කියනවා කොයි කෙල්ලට මාව පොලිසියට આવી තම්බ වෙන්න කියලා. හ්ම්. ඔකේ. හරි සර් හරි හරි සර් මං ආයි පන්ති යන්නේ. ආ හ් වෙලා තියෙන දේවල් මදියට මෙයා මේ ඉගෙන ගන්න නැතු වින්දා හදන්නේ. අපිට තියෙනවානේ තේ රබර් පොල් ඉඩම් එහෙම ආදායමට. අම්මා මෙතන ගෙදර ඉඳන් බණ කිව්වට හරියන්නේ නැහනේ පාරේ බහලා යන්න ගත්තාම. හරි හරි මං හෙට ඉඳන් එන්නම් පන්ති ගෙනියන්නයි එක්කන් එන්නයි. එතකොට හරිනේ. එතකොට බලමු අපි කතාන්දර හදන්නේ මොකුද කියලා. අපිට මිනිස්සුන්ගේ කටවල් බලෙන් වහන්න බෑනේ. උන්ගේ හිතවල ඒවා තියෙනවා නะ. කවදා හරි කසාද බඳින්න දවසට ඒවම තමයි හරහට හිටින්න කියලා මතක තියාගන්න. හනි ඇත්තට මේ මිනිහා එදා මට කොච්චර ලොකු බොරුවක් කරලාද පැනලා කියේ. මන්නන් ජීවිතේට හිතුවේ නෑ සුදු මාව මේ මිනිහා මේ විදියට අඳයි කියලා. අඳන්න දෙයක් නෑ. අර සල්ලි වාහන දැක්කම අම්මා කපල කරලා මහල ඇඳගත්තා. ආහහා නිකන් ඉන්න නොදන්න දේවල් කියවන්න නැතුව. ආ මොකද මන්නන්නේ? පරිස්සමින් ගිහින් එන්න මගේ දෙයියෝ දෙයියෝ කියලා බලෙන් පටවලා යාවේ මමද එහෙනම්? මේ යනව යන්න වොෂකක් දාගන්නවා ගිහිල්ලා. ගොඩක් වටින දේවල් ලැබියකී තිබ්බද? තිබ්බ සල්ලි වලින් ප්‍රශ්නයක් නැහැ. මගේ කාඩ්ස් එහෙම ඒ දේවල් මොනවත් තිබ්බේ නැහැ. හැබැයි ෆෝන් එකක් තිබ්බා. ඇත්තටම මේ මගේ තාත්තා. මගේ තාත්තා මේ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක්. මං එන්න කලින් විස්තර සේරම දැනගත්තා. එහෙනම් මිස් තේරුණා ඇතිනේ. මගේ තාත්තට මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්න. ඒකත් මං දන්නවා. මිස් මේ මෙතන අපිට නොතේරෙන මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. අපි මෙච්ච වැරද්දට මොන හරි වෙන සාධාරණ ක්‍රමයක් ගැන හිතන්න පුළුවන්. මේ අපි මිස්ටි පාඩුව ගෙවන්න. නෑ නෑ මට සල්ලි එපා. ෆෝන් එකකුත් මට ගන්න පුළුවන්. මේ මේක මගේ බෝයෆ්‍රෙන්ඩ්ගේ ෆෝන් එක. එයා දැන් ටික දවසකට කලින් ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. පුළුවන් නම් මට ෆෝන් එක අන්ලොක් කරලා දෙන්න. ඒ හොඳටම ඇති. විසිකරු බෑගේ මගේ ෆෝන් එක නෑ. ඒක තමයි මාත් බැලුවේ. මොකක් කරි මිස්ටේක් එක. තවම බස් හෝල්ට් එකේ නේද? බස් එකක් ආවා. ඒකේ සෙනඟ. එහෙනම් නගින්න. මම බස් එකනේ යන්න. කමක් නැහැ සර් thank you මං ඊගාවට එන එක එන්න මෙච්චර සැපට යන වාහනයක් තියෙද්දි බස් වල නැගලා නොදන්න මිනිස්සු ඇස්සේ තැලි තැලි යන්නේ මොකටද ඊගාවට CTB බස් එකක් එන වයික එච්චර සෙනඟ නැහැ ඉතින් මේක කොහොමද සෙනඟ නැහැ නේ ඔයයි මායි විතරයි කමක් නැහැ සර් සර් යන්න ගිය ගමන යන්නකෝ මං පුරුදු විදිහට එන්න කොහොමද ගෙදර යන්නේ මේ පාරේ ඔයාට පොඩි උදව්වක් කරා කියලා මගේ අතින් පයින් යනවා අනේ සර් මෙහෙම ඉන්නක සර්ට හොදත් නැහැ මට හොදත් නැහැ මට පේන්නේ ඔයා මගේ වාහනේ යන්න අකමැතියි වගේ ඇයි
කවුරුරි මොනවාරි කිව්වද ඔයාට මං ගැන? එහෙම දෙයක් නෙමේ සර්. මිනිස්සු හැමතිස්සෙම බලන්නේ වපරහෙන්. අපි නිකම් මුකුත් කතා හදාගන්න. මිනිස්සු ඕන එකක් කියපු ආවේ. ඕම ගියෝතින් අපිට ඉස්සරහට උස්ම ගන්නත් නිදාසක් නැති වෙයි. එන්න මාත් එක්ක යන්න නගින්න එන්නකෝ. සල හැම් පේනට මම මහත නෑ. ඔව් ඔව්. දැන් ඉතින් හම්බුනම් බලාගන්න පුළුවන් නේ. ආ! මාර කපටිකමක් තියෙන්නේ. මේ අපේ අම්මා එනවා. ඉපායි පානේ ඔයා හුම් ඉන්න. මොකද ඔච්චර බය? අනේ මේ මොකද්ද? මන්නා ගහුවේ නෑ ඔයාට. टॉप वाल कीव कीव खाली नास्तिक रानी ने कौन लोकु उदय में कहीं तो गया कहीं तो काउंट दाने तेरे यहाँ तो मटाप तो डर राज कारी हाँ ये कोला नारण पटांग गत्ता था माते यार क्यों आम्मा विराज ने तो नाटे पासे මිනිස්සු අක්කගෙනත් නෝට් කරගෙන ඉන්නේ මගෙනුත් මගින් මගට මහන්නේ ওই ප්‍රශ්නේ තමයි මම රටේ තියෙන බොරු කියලා කොහොම හරි මග අරිනවා මං ඒත් කල්පනා කරා මට මෙච්චර ප්‍රශ්නයක් නම් කිල්ලට කොහොම ඇද්ද කියලා පව් පව් නම් තමයි ඒ තම්ම අක්ක ඉන්න වෙලාවට නම් ওই කතාව කියන්න එපා ඒ මොකද මේ ප්‍රශ්නේදී අම්මා අක්කට අනුකම්පා කරනවා කියලා හිතුනත් එහෙම එයාගේ ගමන් නවත්තන්න වෙන්නේ. ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා. ඒත් අපි දිගින් දිගටම මේ ගැන කියලා බලපෑම් කරන්න හොඳ නැහැ. මොනවා මොනවා හිතේ තියාගෙන ඉන්නවද කියලා අපි දන්නේ නැහෙනි. හේ මිනිහා නම් මැරිලා ගියා. අපේ අක්කලා වගේ මෝඩියෝ තමයි හැමදාම දුක් විඳින්නේ. पाव मगे आईन सखी දැන් ඔකල දැක්කනේ මගේ කිසි වැරද්දක් තිබුණේ නැහැ මං ගාන්ට ගිහපු දේ පිළිවෙලට වැඩේ කළානේ දැන් ඔන්න හොඳට කාර් එක ආවා එන කාර් එක එකපාරටම හිට්ටා ඔය හිට්ටේ හිට්ට කියන මම එක් කළේ ඕ මා ආ ඒකනේ කියන්නේ එතකොට ඊට පස්සේ මේ මනුස්සයා දුවගෙන ඇවිල්ලා ගිහිල්ලා අර බෑග් එක උතුරගෙන ගඟට වීසි කළා ඉතින් මට කිව්ව දේ මම කළානේ ඉතින් මම දන්නේ නැහැ මේ බෑග් එකේ ෆෝන් එක නේද මම මොනව කරන්නේ මගේ වැරද්දක් නැහැ අනේ මේ කටවා ඉඳපන් වැඩේ අනලෙ වල මෙතන බයිලා කියවන්නේනවා පලෙන් යන්න විරාජ් විරාජ් එහෙම කතා කරන එක වැරදි දැන් මිස්ටර් ගිල්බර්ට් ක්‍රූස් ක්‍රූස් කැලෝන් නේ දැන් එයා ඒ කියපු කැලල හරියට කරානේ දැන් එයා කිව්ව සැලසුම අනුව එයා ක්‍රියාත්මක කරා එයාට කිව්වේ බෑග් එක ගඟට විසික් කරන්න කියලා දැන් එයා දන්නේ නැහැ නේ මේ බෑග් එක මේ අරගන්න තියෙන ෆෝන් එක බෑග් එකේ නෙමෙයි සාක්කුවේ තියෙන්නේ කියන එක මූ ඒක දැනගන්න එපේ ආ පුදුම කතානේ කියන්නේ දැන් මේ ඔක්කොම දේවල් උඹේ දැනගන්න මම උඹේ තාත්තද ඔබට ඕන දේවල් දැනගන්න දැන් ඔබ මොකද්ද මට ඇවිල්ලා කිව්ව අඬාගෙන ඔබ කිව්වේ බෑග් එක ගඟට විසිකලා දෙන්න කියලා මං එක්කලා පැහැදිලි නේ මචං දැන් ගිල්බා අයියෝ මම මේ මෙයාට කියන්න කොහොම හරි කියන්න කො මිස්ටර් කියලා කතා කරන්න කියලා හරි නෑ නේ හරි මේ දැන් මූ කියපු වැඩේ කරානේ බං දැන් ඔබ මෙතන වට්ටි තාත්තා කෙනෙක් වගේ හහුවව ගාලා කෑ ගහන්න එපා ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා කල්පනා කරපන් එනා අපි හැමදාම කරන්නේ ඕකනේ කෙලුණාට පස්සේ ඊළඟට මොකද්ද කරන්න කියලා කල්පනා කරන එක එහෙම නෙමෙයි මිස්ටර් ගිල්බර්ට් දැන් අපි ඊළඟට මොකද්ද කරන්නේ
ආන්න බලන්න දැන් අන්න වගේ සමාදානෙන් එනවා නම් මේ ගිල්බර්ට් බොක්ක හරි සර් ස්ලීසි ආන්න කොක්කෙන් එනවා නම් කොක්ක මොනවද කොක්ක නෑ නෑ කරන්න කරන්න දැන් කරන්න ඕනේ අපි මේ දැන් ආයි සැලසුම් කරන්න ඕන සැලසුම් මංක දෙක ආ සැලසුම් ඔබේ නම් ආයි නැවත පටන් ගන්න මෙන්න මේ විදිහට ඕ බය කලබල ඉන්න බෑනේ ඔහොම කරන්න බෑනේ ඉතින් දැන් ඔයාට උනත් තේරෙන්න ඇතිනේ මිස්ටර් දැන් අපි මිත්‍රයෝ හැට මොන තරම් හොඳ මිනිසුද කියලා නේ දැන් එයාගේ ප්‍රශ්නේ අපි මැදින් අහන්න මේක නේ කියන්නේ ඔය නේ මචං අවබෝධය අවබෝධය මට අවබෝධය පැහැදිලි පැහැදිලි සල්ලි මංක දෙක මොකද්ද සල්ලි මංක දෙක මෙහෙමයි මිනිහ මැරුණා නෙවෙයි ලෝකෙ ඉහි කඩාගෙන යන්නත් ගෑනුන්ට කුස්සියෙන් ගැලවිල්ලක් නැහනේ අමුදිතා බලන්න මුදිතා ඉතින් අයියගේ ගෙදරට කතා කරලා වයිෆ්ට කියන්න මංගියෝ තයියට සාංකාව වගේ නිසා මෙහෙට ඇවිත් ටික දවසකට ඉන්න කියලා. ඔක සතෙක් වෙලා හිටපු දුන්නු.